සබර්ගමුව විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ අධ්‍යන අංශයේ සිවවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් ආහාර ආශ්‍රිත පෝෂණ ගුණයින් අනුන නව නිෂ්පාදන රසක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළා. රේට් අඩුවන වෙලාවෙ යතේ ඇති ගන්නට හිතේ ඇති වාහනය ගන්න. ඔබත් ළඟම LB Finance එකට ඉක්මනට එන්න. එහිදී චලනී අව්‍යා සහ දිල්ෂානි වික්‍රමගේ යන සිසුවියන් කෙසෙල් බඩ පිටිබවට පත් කරමින් පාන් නූඩල්ස් මුරුකු සහ අලුවා නිෂ්පාදනය කර තිබෙනවා. කෙසෙල් කැන ලබාගත්ට පස්සේ කෙසෙල් ශාකයේ 60%කට වඩා අධික ප්‍රමාණයක් අපට යෑමට ලක් වෙනවා. මේ පිටිවල තියෙන වැදගත්කම තමයි පාම් පිටිවලට වඩා පෝෂණ ගුණය අධිකයි. විශේෂයෙන්ම තන්තු අධික පිටි වර්ගයක් තමයි මේ අපි කෙසෙල් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝගවලට වැදගත් වෙනවා මේ පිටි නිෂ්පාදනය භාවිතා කිරීම. එමින්ම උපේක්ෂා ඒකනායක සිසුවිය ලුණු කොළවලින් පවුඩර් වර්ගයක් නිෂ්පාදනය කර ඇති අතර එය එක් කිරීමෙන් වෑංජන ඉතා රසවත් කළ හැකි බවයි ඇය සඳහන් කළේ. එදිනදා ආහාරයට ගන්නකොට විශාල පෝෂක ප්‍රමාණයක් අපේ ව්‍යංජන වලට එකතු වෙනවා. ඔයාලට පුළුවන් දකින්න මේ වගේ සරල ඔම්ලට් එකක් හදනකොට මගේ අනියන් පවුඩර් එක යොදා ගන්න පුළුවන්. ඒකෙන් රුචිය වැඩෙන ලාක්ෂණික වර්ණයක් ලැබෙනවා. ඕනෑම භාවිතයක් සඳහා මේ ලුණු කොළ පවුඩර් එක යොදා ගන්න පුළුවන්. මෙහි තියෙන පෝෂක ගුණාංග, ක්‍රියාකාරී කාණ්ඩ ගුණාංග ආහාර වේලට එකතු කර ගන්න පුළුවන්. මේ අතර සසංකා විමලසූරිය සිසුවිය පොකුරු වදමල් පිටිබවට පත් කර ඉතා රසවත් පානයක් නිෂ්පාදනය කර තිබෙනවා. අපි දන්නවා වෙළඳ පොලේ විවිධ වූ කෘතිම බිම වර්ග තියෙනවා. මම තීරණය කළා මගේ ව්‍යාපෘතිය ලෙස වදමල් වලින් ක්ෂණික ස්වභාවික ගුණාත්මකභාවයෙන් වැඩි බීමක් නිෂ්පාදනය කරන්න. කුෂ්ලනිද අල්විස් සිසුවිය බින් කෙසෙල් ගෙඩි වලින් බිස්කට් වර්ගයක් සහ චොකලට් වර්ගයක් නිෂ්පාදනය කර ඇති අතර ලොබ කිසිඳු රටක චොකලට් වල නොමැති තන්තු ගුණයක් එහි අඩංගු බවයි ඇය පැවසුවේ. මෙම නිෂ්පාදනයන් සියල්ලම නිෂ්පාදනය කරලා තියෙන්නේ පාම් පිටි රහිත ග්ලූටන් රහිත නිෂ්පාදනයන් විදිහට. මෙම කෙසෙල් පිටි සහ තන්තු භාවිතා කරමින් අපිට සියලුම පාම් පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදනයන් සිදු කිරීමට හැකියාව තියෙනවා. විදේශ විනිමයක් ලබාගත හැකි නිෂ්පාදනයන් විදිහට හඳුන්වන්නට පුළුවන්. එවන්ම කතුරුමුරුංගා කොළ පිටි බවට පත් කර සුප් කැට මෙන්ම යකි නාරං කොළ භාවිතයෙන් තේ වෙනුවට පානය කළ හැකි නිෂ්පාදනයන් හඳුන්වා දීමටත් මෙම සිසුවියන් සමත් වී තිබෙනවා. මෙම නිෂ්පාදන විදේශ රටවල ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද මේවා ඉතාම ස්වාභාවික ද්‍රව්‍ය වලින් නිපදවන ලද ආහාර ද්‍රව්‍ය. එම නිසා රටේ ව්‍යවසායකයන්ට මම ආරාධනා කරනවා ආහාර විද්‍යාව හා තාක්ෂණ අධ්‍යන අංශයත් එක්ක අත්වැල් බැඳ ගන්න මෙම නව නිෂ්පාදන ලොවට සහ අප ලක්මැනියට දයාද කිරීම.